ආයුබෝවන් නයනස් YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා මම අද ඔයගලන්ට කියලා දෙන්නේ බර්ගර් බන් සහ සොසේජ් බන් හදන විදිය අපිට මේකට වතුර ග්‍රෑම් 280ක් පිටි ග්‍රෑම් 500ක් සීනි ග්‍රෑම් 50ක් බටර් ග්‍රෑම් 50ක් කිරිපිටි ග්‍රෑම් 20ක් ලුණු ග්‍රෑම් 9ක් ඊස්ට් ග්‍රෑම් 10ක් අවශ්‍ය වෙනවා. මුලින්ම මම පිටි ටික බෝල් එකට එකතු කරගන්නවා. ඒ වගේම කිරිපිටි ටිකයි, සීනි ටිකයි, ලුණු ටිකත් මේ බෝල් එකට එකතු කරගන්න ඕනේ. දැන් මම ඩ්‍රයි ඉන්ග්‍රීඩියන්ට්ස් ටික හොඳට කලවම් කරගන්නවා. මැද කුඩා සිදුරක් හදලා අපි ඊස්ට් එක මේකට එකතු කරගන්නවා. වතුර ටික කොටස් වශයෙන් මේකට එකතු කරලා ඩෝ එකක් හදාගන්න ඕන. දැන් අපේ පිටි මෝලිය විනාඩි 10ක්වත් හොඳට මිශ්‍ර කරගන්න ඕන. අපි දැන් අපේ බටර් ග්‍රෑම් 50ත් එකතු කරගන්නවා. මේ තියෙන අපේ ඩෝ එක බලන්න කොච්චර හොඳට ඇදෙනවද කියලා. හරිම soft. මේක තෙත ගතිය ටිකක් තියෙන ඩෝ එකක්. ඒ නිසා අතේ ඇලෙන සුළුයි. මම දැන් ඩෝ එක මතු පිට තෙල් ස්වල්පයක් ආලේප කරගන්නවා. ඊට පස්සේ මම මේක විනාඩි 40ක් පිපෙන්න තියෙනවා. ඔයාලට ලන්ච් ෂීට් එකක් ආධාරයෙන් මේ ඩෝ එක කවර් කරගන්න පුළුවන්. විනාඩි 40කට පස්සේ බලන්න අපේ ඩෝ එක පිපිලා තියෙන ආකාරය. ඔච්චර හොඳට පිපිලාද? නැවතත් අපි මේ ඩෝ එක හොඳට මිශ්‍ර කරගන්නවා. දැන් අපි ඩෝ එක ග්‍රෑම් 60 කුඩා කොටස් 13කට බෙදා ගන්නවා. දැන් අපි තෙල් ටිකක් අපේ ට්‍රේ එක මත පිට ආලේප කරගන්න ඕනේ. මම දැන් ඔයගලන්ට කියලා දෙන්නේ බර්ගර් බන් එක හදාගන්න විදිය. ඇඟිලි තොඩු ආධාරයෙන් බර්ගර් බන් එකේ හැඩය මේ විදිහට මතු කරගන්න ඕනේ. දැන් අපි බලමු අපි අපේ සොසේජ් බන් එක කොහොමද හදාගන්නේ කියලා.
දැන් අපි මේ බන්ස් ටික විනාඩි 20ක් හෝ විනාඩි 30ක කාලයක් පිපෙන්න තියන්න ඕනේ. විනාඩි 30කට පස්සේ බලන්න අපේ බන්ස් ටික කොච්චර හොඳට පිපිලාද කියලා. අපි දැන් බිත්තර සාරු අපේ බන්ස් මතු පිට තවර ගන්නයි හදන්නේ. බිත්තර සාරු වලට කැමති නැති කෙනෙක්ට තේ කහටුණත් භාවිතා කරන්න පුළුවන්. බිත්තර සාරු ආලේප කරගත්ත මේ බන්ස් ටික සෙල්සියස් අංශක 200 විනාඩි 15ක් 20ත් අතර කාල සීමාවක් බේක් කරගන්න පුළුවන්. බලන්න අපේ බන්ස් කොච්චර සොෆ්ට්ද කියලා. ඉන්න මම ඔයගලට කපලා පෙන්නන්න. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් මගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකට like කරන්න, යාළුවෝ අතර share කරන්නත් අමතක කරන්න එපා.